සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කස් ගීක් වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න ආවේ මොකක්ද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 9:30 සිට පමණ Facebook සමාගමට අයත් සමාජ මාධ්‍යයන් වන WhatsApp, Instagram, Facebook Messenger ඇතුළු සමාජ මාධ්‍ය ජාලා වෙත අන්තර්ජාලය ඔස්සේ පරිශීලකයන්ට පිවිසිය නොහැකි වුණා. සමාජ මාධ්‍ය බිඳවැටීම් පිළිබඳව ග්‍රාහක දත්තවලට අනුව මේ 2019 වර්ෂයෙන් පසුව මෙතෙක් ලොව සිදු වූ විශාලතම බිඳවැටීමයි. මෙවැනි Facebook සේවාවේ බිඳවැටීමක් මීට පෙර වාර්තා වූයේ 2019 වර්ෂයේදී වීම විශේෂත්වයකි. ඊයේ දිනේදී සිදු වූ මෙම අකර්මණ්‍ය වීම පිළිබඳව ලෝපුරා Facebook සේවා වෙත පිවිසීමේ ගැටලු මිලියන 10.6ක් පමණ වාර්තා වී තිබෙන අතර බොහෝ පරිශීලකයන් මෙම ගැටලු පිළිබඳව downdetector.com හරහා ප්‍රකාශ කර තිබුණා. මෙම බිඳවැටීමට හේතුව පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට Facebook සමාගම මේවන විට කටයුතු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ඩේටා සෙන්ටර්ස් අතර කමියුනිකේට් කිරීම සඳහා භාවිතා කරන රවුටර්ස් වල ගැටලුවක් මෙයට හේතු වී ඇති බවයි. මේ අතර Facebook සමාගමේ හිමිකරු වන මාක් සකර්බර්ග් ලෝපුරා මෙම ගැටලුව වලට මුහුණ දුන් පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ආන්දෝලනාත්මක සහ ලෝකයේ පුරා කතාබහට ලක්වන කාරණාව වන්නේ AP International New Agency විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ෆ්‍රැන්සිස් මෝගන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 60 මිනිට් නම් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට එක් වූ Facebook සමාගමේ හිටපු ඩේටා සයන්ටිස්ට් කෙනෙක් වන ෆ්‍රැන්සිස් හෝගන් විසින් අනාවරණය කරන ලද මතභේදාත්මක Facebook දත්ත සහ රහස්‍ය තොරතුරු මෙම Facebook සමාගමේ අකර්මණ්‍ය වීමට හේතු වී ඇති බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 3:30ට පමණ Facebook, WhatsApp, Instagram සහ Messenger යන සේවාවන් වෙත පිවිසීමට පරිශීලකයන්ට හැකි වී තිබෙනවා. මෙම යාවත්කාලීන කිරීම පිළිබඳව Facebook ආයතනය නිල වශයෙන් Twitter පණිවිඩයක්ද නිකුත් කර තිබුණා. මෙම Facebook සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීම හේතුවෙන් Facebook ආයතනයේ හිමිකරු වන මාක් සකර්බර්ග්ට ඩොලර් බිලියන 6ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වෙනවා. Facebook කොටස් අගය 5%කින් පමණ පහත වැටුණු අතර මෙම සේවා අකර්මණ්‍ය වූ පැය 6ක කාලය ඇතුළත මාක් සකර්බර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 121.6ක් දක්වා පහත වැටී තිබෙනවා. ඔහු බිලියන පතිවරුන්ගේ දර්ශකයේ බිල් ගේට්ස් වඩා පහලින් 6වැනි ස්ථානයට පත් කරන්නට මෙම බිඳවැටීමට හැකියාව ලැබී තිබෙනවා. මූලිකව මෙම ගැටලුවට හේතු වී ඇත්තේ Facebook සමාගමේ DNS පද්ධතියේ බිඳවැටීමක් වන අතර මේ නිසාවෙන් facebook.com යන වෙබ් ලිපිනයට අදාළ IP ඇඩ්‍රස් ලබා ගැනීමට අනෙකුත් DNS සේවාවලට හෝ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්තර්ජාලය යනු network of network. එහෙමත් නැත්නම් network වලින් නිර්මාණය වුණු network එකක් බව ඔබ නිර්වචන වලින් අසා ඇති. මේ කුඩා network එකිනෙක අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා BGP එහෙමත් නැතිනම් border gateway protocol නමින් හඳුන්වන තවත් පද්ධතියක් තිබෙනවා. මෙහි කාර්යය වන්නේ තනි තනි network ඇති බව අනෙකුත් network වලට දැනුම් දීමයි. උදාහරණයක් ලෙස Facebook නම් වූ network එකක් ඇති බව ඉන්ටර්නෙට් එකේ ඇති අනෙකුත් ISP වරුන් සහ වෙනත් network වලට දැනුම් දීම පෙන්වා දිය හැකියි. Facebook සමාගමේ මෙම DNS අකර්මණ්‍ය වීම අතරතුරදී මෙම BGP පද්ධතිය තුළ Facebook network එක පිළිබඳව ඇති entries වෙනස් කිරීමට ලක් වී තිබෙනවා. ඒ හේතුව නිසාවෙන් අනෙකුත් network වලට Facebook network එක සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම අවස්ථාව වන විට ලෝපුරා පරිශීලකයන් හට Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලයම භාවිතා කිරීමට නොහැකි වෙන නිසාවෙන් ඔවුන් නැවත නැවතත් එයට කනෙක්ට් වීමට උත්සාහ කරනු ලබනවා. මේ හේතුව නිසාවෙන් Google, Cloudflare වැනි අනෙකුත් DNS සේවාවන් ලබා දෙන සර්වර්ස් වලට එල්ලවන ධාරිතාව ක්ෂණිකව ඉහළ යනවා. මේ හේතුව නිසාවෙන් අනෙකුත් වෙබ්සයිට් වලට පිවිසීමේදීද මන්දගාමී ගතියක් අත්විඳීමට පරිශීලකයන් හට සිදුවෙනවා. මීට අමතරව Facebook, WhatsApp ඇතුළු සේවාවන් අකර්මණ්‍ය වීමෙන් අනතුරුව Twitter සහ Telegram වැනි සේවාවන් වෙත එන පිරිස ක්ෂණිකවම ඉහළ ගිය අතර එම සේවාවන් වලද මන්දගාමී ගතියක් ඇති බව ඔවුන් වාර්තා කරනු ලැබුවා. කෙසේ නමුත් මෙය DNS පිළිබඳව වන ගැටලුවක් නිසාවෙන් DNS අප්ඩේට් වීම සඳහා ඇතැම් විට පැය 72ක් දක්වා කාලයක් ගත විය හැකි බව මතක තබා ගත යුතු වෙනවා. මෙවැනි අවස්ථාවකදී Google DNS හෝ Cloudflare DNS භාවිතා කරමින් මෙම ගැටලුව මගහරවා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින්
वीडियो को හොඳයි කියලා හිතනනම් ලයික් කරන්න කමෙන්ට් කරන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු।